ஐබවන් අපි නැවතත් සುදාන වෙන්නේ ಇරිදා සිत्್නිතා පුුව වැඩ සටහ රම්භ කරන්නට රිදා සිितनेता දෙපන පෑය ධර්ම සාකච්ඡාව සිද වන පැය. අපි ඔබට ආරාධනා කරන්න හැමවිටම මේ සිත්න තසුපපු ස්්‍රවණය කරන්නට පෙළඹෙන්න්න එනවත නැව ශ්‍රාවණය කරන්නට කියලා ඇති ෙෙන්ම්බන YouTube නාලිකාවේ සඳහාාවබට සමීප කරලා තිබෙන්නේ අපි මේ සෑම වැඩ සටහනක්ම ධර්මදේශනාවක්ම ධර්ම සාකච්ඡාවක්ම ඒස ඔබට නැවතශ්‍රාවණය කරන්නට පුළුවන් මේ හැම අවස්ථාවකදීම බි ජීවිතේ තිබෙන්න්න වූ. වටිනාමදේ පියඔබට ඔබේ ළඟටම ගෙනවිදදිී තිබෙන නිසා බුදු දහමට කැමති ධර්මය අනුව ජීවිත හැඩගස්වාගට කැමති. බොහෝ දෙනෙක්ටය මහා උපකාරය අනනි පසින් ජීවිතය වර්ධවාගත්තවන්ට ජීවිතේ වැරදුනා වැරදුනා කෙල පසු තැවෙනවාට වඩා ඉන්මිදී නිවැර්දි මාර්ගයකට පිවිසන්නට මෙ දහම අවාද ඔබට මහස් ශක්තියක් මඟ පෙන්වේවා. එනිසා අදත්තේ මඟ පෙන්වීම බොහොම ගෞරවයෙන් යුතු ඔබට ලංකරන්නේ ධර්මය තුළ ඔබේ ජීවිතය ඕනෑම ගැටලුවකට ඕනෑම ප්‍රශ්නයටම ඕනෑම වේදනාවට පිළිතුරක් තිබෙනවා බදුරජණන් වහන්සේ දේශනාව නැත්තම් බදුජණහන්සේගේ සශත්්‍ය වූ වචනය දේශනා කරල තිබෙන උන්වහසේ දුකින් මුදවන්. එදි නේනිසා දුකට පත් ඔබට ඔබේ හිත ඉන් මුදවාගන්නට නම් වෙන මොනව කළත් එහින් ඉඩක්කඩක් තිබෙනවා නකාරනේ ප්‍රශ්න ආර්ථය පි පිස්වා මනිහසගේගන්නේ පිඳව දෙැන ගනිීම. එනිසා වේ හිත හරියටට නිවන්න පුළුවන්. නිවර්දි කාරයම සනසවාගන්නට පුළුවන් නිවැර්දි මගක්තමයි සිතනත සපයෙන් බුදුජණ හන්සේගේ ශ්‍රී සත් ධර්මය සුරයෝවට ලං කරන්නේ. තුම් ධර්ම සාකච්චාව නවත ආරම්භ කරන මොහොත. අපේ පූජනීයේ වදනී බළංගොඩ රාද ස්වාීන් හන්සේව සිත්නතා සපු ධර්ම සාකච්ඡාවට මහත්තුව ගෞරවේෙන් යුක්තව නමස්කාර පූරකව පිගු ලබනව. අවසර අප ස්වාමි හන්ස ස්වමිහන්ස අපේ සාකච්ඡා වද ආරම්භ කරම සිහිපත් කළ විදදිහට අපි අපේ ජීවිතේ වැර්දින අවස්ථාවල අපේ ජීවිත දුකට පත්වන අවස්ථාවල දී. අප පීඩාවට පත් වෙලා ඉන්න අවස්ථාවලදී හිත මුලාවෙනවස්ථාව වැඩි හිත පීඩාවට පත්වීමත් එක් දුකට පත්වන අවස්ථාව වැඩි ඇත්තටම මේ දුක සමනය කරන්නට මේ පීඩාවන් සමනය කරන්නට ධර්මය හැර වෙනමගක් අපට නැතිද. ධර්මයෙන් සිත සනසවාගැනීම තුළ, මේ ලෞගිකව මේ ඉන්න ජීවිතය තුළ ඒ සැනසි මුදාපත් කර ගණට පුළුවන්ද. මොකදමම්ෙම අහන්නේ ධර්මය තුළ තිබෙන්න වෝ සත්‍ය මග දුක නිවාගන්න මග තුළ අපට දහම් අවබෝධය නැතිනම් මග පල නිවන් අවබෝධයට යන ගමන්න තමයි මනාකොට පැහැදිලි කරලා තිබෙන ඉතින් ඒත්වයට පත් නොවී ඉන් මෙපිට ඉන්න කෙනෙකුට ඔය දුකේ සීමාව හඳුනාගෙන දුකේ පීඩාව හඳුනාගෙන ඉන් මිදන්නට තිබෙන නිඩකඩ ධර්මයත් එක තිබෙනවාද නැතිනම් වෙනත් මගක් අපිට දුකෙන් පීඩාවෙන් කනස් සලුවගත කරන ජීවිතයට වෙනත් මගක් සහනයක් ලබන්නට හැකි අවස්ථාති වෙනවාද ස්වාමිෙනහන්ස. සියලු දෙනාටම තුනුරුවන් වහන්සේ ලගේ අනන්ත මහා. ගුණ අනුහසින් කායික මානසික සුවසහනය සැලසේවා කියල මම පළමු කොටාශිරවාද කරනවා. පින්වත් වරුණ ඇතුළු මහසංගරත් නේටත් මේ දහම් කතාාවන් සිත් සනසාගෙන සතුටින්ම සතුට බලාගමන් කරන්න වාසනාවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. පින්වත්වරුණ බුදුරජාණන් වහන්සේ සිරිමුවමඩලින් හඬගා අමාධරමය දේශනා කළේ, දුකටපත් වූ සියල්ලෝ සුවපත් කරන්න. භංගයවතුන් වහන්සේගේ අමාධරමය දේශනා කිරීමේ ඒ කායින පරමාර්ථය මටත් ඔබටත් අප හැම දෙනාටම නොහින් සතුටත් ජීවිතෙර ලංකල්ල දෙන්න. ඒ බුදුවෙසින් අනන්ත සක්වල දෙස බලද්දි. අතීතවර්තමාන අනාගත කියන තුන්කාලියය දෙෙස බලද්දී. බුදුරජාණන් වහන්සේ මේ ලෞකෙක මුහමිය තුළ මේ සසර සරණයේ යම් සැපතක් තිබුණනං ඒ සැපත සැබවින්ම මාගතු නැව දැක වදාලා. ඒක හඳුන්මා වදාළිවරුණ මේ ජීවනමගේ මුණගැහෙන කාමවස්තු නිසා ලැබින් ආස්වාදය කියලා. අත්තිභික්කවේ කාමාණං අස්සාදුව කියළ වදාල යම් සතුටක් තියෙනවා. හැබැයි ඒ සතුට අභිභවා පරයා යන විශාල මහ දුකක්ව. මේ සසර ගමනදි සත්වයාට මහුණ දෙන්න සිද්ධ වෙනවා. විවිධ මූුණුවරින්ගේ දුකත්වයා කරා පැමිණෙනවා. එකත් එහි අන්තම උච්චතම අවස්ථාවතමයි අවේච මහා නිරේ වැටි මේ නිරේ දුකට පත්වීම. එතකොට බුදුවැසින් සසර දෙෙස බලන්ධියක සත්වේ ගෙමාදැමුූ වරුණ මේ මහා මහමේරු පර්වතයට වැඩි මහා දුකාක්ු ඇතම් මහා පොල්ලව පස්කන්දට වැඩි මහා දුකක් සත්වයා අනුභව කරද්දිී අබයටයක් සදිසි සැපයක් තමයි ඔහුට සතුට පිණස ලැබිලා තිේනෙීමේ කාමය තුළ ඇත්තා ලෞක එක මුහොමිය තුළ ඉතින් ඒ බවදුටූ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ සත්ත්වයන්ට සදාාතනික සුවය ලබාදීම පිණිස පාරමිතාපුරල්ලා ධර්මාාවබෝධය ලබලා නොවෙනස්වන සැපේසේ මේ සසරින් අතමිදී ලබන විරාගේ ශාන්ත නිවන පෙන්වා වදාලා. ඒ නිවන කියන කිසි දෙයක් කරකයා ගත නොහැකි සත්වයන්ගේ ආවසානිික තේරීම එෙමනවේ. නිර්වාණ සුවය කලාකයන්නේ මහ වීරයන්ගේ මහා ශ්‍රේෂ්ඨයන්ගේ මහා පින්වතුන්ගේ සදාාතනික නව තැන එතන සත්ව පුද්ගල වශයගන්නයන්ට එපා. එතකොට වරුණ මේ ධර්මාවබෝධයන් තොරව සැනසීමක් ඇත්තෙම නෑ කියන්නේ ඒ අන්තයක් එෙම නෙමේවරුණ. මේ ධර්මාබෝධයෙන් මේ ධරමාර්ගයෙන් තුරුව මේ දුක්විදින සත්වයන්ට මේ දුකරාසය දුක් පැවැත්ම නතර කරගන්න වෙන උත්තරයක් ඇත්තරම නෑවරුණන්න නැති දෙයක් හොමද පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ කැන විස්මිත මහා ඥානයකින්. සියල්ල අවබෝධ කළ එක මුතුමන් වහන්සේ වර්ණ සරුවඥ කියන. වචනය ඒදන්නේ ආමන්ත්‍රණය පිරිස බුදුරජාණන් වහන්සේට පමණයි. එතකුට ඒ සර්වඥ විසාර්ධ බදුරජාණන්සි දේශනා කලාාන ඒකංහි මක්්ගං නත්තඥෝ දස්සනස විුද්ධිය. එකම මාරගෑ නිවී සැනසේෙන තේනෙ මේ ධර්වමාර්ග පමණයි. ඒවගේම නිබ්ාණන් පරමං සුකං සැපයන් තව තියෙනවා. ඒ සැපයන් අතට පරමසුවේ නිර්වාණය. එතකොටවරුණ මේ සුඛ විරාගතාලෝක ඒ විරාගේ නැත්තං නොවැල්ම ඒ කාන්ති සැපයක්. සියලු සංස්කකාරයන්ගේ හට නොගැනීමනැත්තං අනුත්පාද නිරෝධය සංකයාත ඒ උත්තම ශාන්තියක් ක්ෂේමය රැකවරණය මේ අපි අරමුණු කරන්න හදැන් රාග සහිත දවේශ සහිත මෝහ සහිත උපාදාන සහිත නීවන්න සහිත සිත්වලින්න්නං එතනවරුණ ඒ සත්වයාට මේ නිවණ ඇති මිහිරදැනි නෙන. එතකොට සාමාන්‍ය මනෝ භාාවයන්ගෙන් කල්ගමන ලෞකිකත්වය ඇලි ගැලි වාසය කරන කෙනෙකුට නිවනේසුවය නිවනය මහි අනුත්පාද නිරෝධය මේ වචන පවා මහා කරදරයක් කසිරයක්ක්සේ දැනන්න පුළුවන්. එනිසාට්ටිකටි වරුණ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් කෙලෙස් බර අඩුකරගෙන් සංසාරයාදීනව දැකල අඥාාවෙන් බොහොම් හොර තුළනය කරගෙන මේ ගමන යනකොට තමයි. එයාට මේ තුන් භාවය. හරියට ගිනිගත්ත ගෙයක්සේ වැටහෙන්නේ. භයතු පට්හාන ඥානය පහලවෙන් අන් එතනින් හා තමයි ඒ විලාගෙ විමුක්තිය භාග්‍යතුන් වන්සේ දේශනා කරන ඉති එනිසා බරුණ ධරමාවබෝධයෙන් තොරව මේ භවික සත්වයාට සරණක් නෑකැන නැතිහින්. නැතියක් ලබාදන්න බෑන එක අප ඒකෙ බලාපොත්තු නොනන් අප තැ ද වන්සතකොට හි මුලාවට පත් කර හ තිය. අපි දැ සාමානය ලෞකික ජීවිතයේ ලෞගිකාපේක්ෂාවන් සපලවෙන්නට මේ බුදු දහමේ තිබෙන වහන්සේ පෙන්වාදනො ඒ නිෂ්ටාව කරායන මාර්ගයේ දී අනුගමනය කළ යුතු ප්‍රතිපදාවෙන් සහනයක් ලැබේවි සහනයක් ලැබේවි කියලා හිතරන එක බොරුවක්ද සහවිශේෂයමද මෛත්‍රිය වැඩීම එවගේ සිල්ගුණ දහම්පිරීම ගුණවත්වීම කෙනෙකුගේ කාරුණිකත්වය ඇතිවීම තමන් යම් ආකාරයකට මෙත්තා කරුණාමුදිිතා උපේක්කා කියෙන මේ සතර බ්‍රහ්ම විහරණ වැඩීම. එතුළ ඔය කියන ලෞකිකත්ව වෙටත් බරවුණු එමන තන් අපේ ලෞකික ජීවිතය සැනසීමත් ශක්ෂාත්වෙන අවස්ථා ඒ ඒ මාර්ගයේදී හැඩ ගැසෙනව නේදස්වාමිහස. පින්වත්වරුණ මෙලොව සතුට පරලොව සුගතිය කෙළවර ශාන්ත නිමනනි මේ ධර්ම මාර්ගයෙන් උපයා දෙන්නේ. එතකොට මේ ජීවිතය අවරුණකිව වගේ මේ ධර්ම මනසිකාරි ඉන්න මොහොතක් පාසා, මේ හදවතයන සතුට උපදන්නේ.ඒ මෙලවටන අදාළවරුණ. මෛත්‍රයේ බඩනොකොට ඒ මෛත්‍රයේ සහගත සිටවිල්ලත් එක්ක ප්‍රීති පස්සද්දි මතුවෙලා සෝමනසින් ඉප්ිල යන හදවතක් එයාට ඇතිවෙන්නේ. ඒකයන්නේ අත්තී මානුසය සතුටක් මේ ධර්මමාර්ගය තියෙන්නේ. වරුණ එක කොහොම කියන්නද කියලා හිත අමාරුයි. ඒකයන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරන්න පමාවට ශ්‍රාවකය සතුටන්න පිරි අනවා. හැයිඒ සතුටින් පිරීයන අවස්ථාව දක්වායේ මනස ඔප්නංවා ගන්න උසස්කරගන්න මූලික පන්්ට මේ අතහැරීම් ටික කරන්්ඩෝනිවරුුණ. ඒ අතහැරීම් ටිකතමයි අන්ත අමාරු. දුස්සීල වූ ප්‍රවාහයකට සීලේනැතු සමාදී ලබන්ඩ බෑ. ඉළඟට වරුණ කාමයට ලොල් වූ ප්‍රවාහයක ඒ කාමය අත නොහැර යම් පමණකට හෝ සමාධී ලබන්ටම. එතකට වෛරය නැමැති විසාගේ ඇති මිහිරිමුල්ල ඇති. ස්භාවයට වසඟ වෙලා වෛරේම් පැඩලි පැටලි ඒ තුළින් සතුටහො ප්‍රවාහයකට වරුණ මේ මෛත්‍රී ඇති සිලෙස දනවන්නබේ. ඉනිසා අමාරු වෙලා තියනෙමේ මූලික මට්ට මේ මානසිකව ඇති කළ යුතු ඇත්තංඒ චරියාපන්ධති ඇති කළ යුතු වෙන සැති කරග. එතකොට ඒකට සෑහෙන්න්න බාධක වටපිටාවෙන් හදල තියෙනවා. අපම හදලා තියෙනවා. ඉළඟට මේ බන මේ බුදු දහම මේ ලැබෙන උතුම් අවස්ථාව මේ බොහොම සාම්ප්‍රදායික කරලා. ඉළඟට වරුණ මේවා ගැති උපයෝගිතාවනිකං හැල්ලු කරලා. දැන් සෑහන් දිගු කාලයක් තිස්ස අපට මේ දහමෙන් ලැබච්ච ආශිරුවාදය ඒ ආශිරවාදය තුළ ඇසුවපත් නොවිච්ච මිනිසු ඉන්නවනන් ආන්‍ය අඒ බොහොම මේ සාසන ප්‍රතිපදාව දුවපදර්ශයට ලක් කරලා. ඊළඟට දහමෙන් කිසිසේත් සැනසිච්ච නැති හදවත් ඇති උදවිය.ගේ මනුවපදෝෂයට මේ ප්‍රතිපදාවසා හික්මෙන අය ලක්වෙලා ඒ පුද්ගලයන්ගේ බලය ඒ අයිගේ ඒ ඒ ප්‍රකාශයන්ගේ ඇති නිර්ධයභාවය කරූරභාවය බොහෝ දෙනාට අසද්ධර්මයක් සේ එම නැත්තාක්. අමිහිර ආරංචයක්ෂේ ගිහිල්ල තියෙන්නේ. යතුට අන්නේ කාරණ සවස්තයක් සමඟ තමයි වෙලා තියෙනවරුණ මේ ප්‍රතිපදාව මිනිසු හික් මෙන්න තියෙනට නවුම් ඕමනාව දෙන්නේ. නැවුම් ඕමනාව නැති නිසා ඔවුනට මේ අර පුරුදුකාමය අතැහැරලා. නොහුරුණුපුරදදුද විරාගයක් කරා එන්න හිතේ හියනස්න්නසු මට මේ එහෙම ප්‍රශ්මයක්ම අප ස්්‍රාවකොම කරල ති නෙන තුන් සේපත් කලති න රත්න පුරින් අප ්‍රාවකක් කමමු කරලති වවෙන්නේ ඉරිදසිත්න තසුක ොම කමැත්ති හනවා කියන කරනාවක් සිහිපත් කරලා බනාහනකොට එමනතම් පින්කමක් කරනකොට පුදුම සැනසීමක් හිතේ මත්තු වෙනවා. ඇති වෙනවා. ස්වද්ධාව මත්තු වෙනවා. හැබේ ආයෙත් අර සාමාන්‍ය ජීවිතරි පිවසුනහම ජා මඩ ගොහොරු ජීවිතයේ ඒ. ඒ පසු පසු මයි හබායන්නට හිත දෙන්නෙ. එතුමන් සීහිපත් කරන මේ තත්වන් ඔහුට මිදන්නට අශ්‍යය කියන කාරණය කියැන්නේ පින්කමක්රන්න කොට පිනට දහමට නැමුරුවෙලා ඒආශ්‍රීත කටයුත්තත් සිදුරනට හිත ලොක සැසීම කුත්න ්‍රදධහාවකුත්ම ව බුදුරජාණ වහන්සේ. පහු සාමාන්‍ය ජීතරාවට පස්සේ ඒකට ඇල්ල ඒකෙම ගැටිලා ඒතුළම ජීවත්වන්නේ ගොරගොටම තමයි යොමුවෙන්නේ මේ හිත දෙපැත්තකදී එතකොට දෙවිදිකට ක්‍රියාත්මක වෙනවාඒ එක තැනකට ගන්න එක. දකළයුතු තුමන් විම සල තිබ න්ස බහන්ස පදම ි ස න්ඳමයි ඕ පිගත්වරුණ දැන් මේ ලෞකික යාාත්‍රාව තුළවරුණ අති බහුතරයක් දෙනාගේ හිත පිහිටා පවතින්නේ සාමාන්‍යෙන් ලාබෙට පොදුවේ ලබන්න පුළුවන් කාම අරුණ තුළ එත ඒ තුළ දීර්ඝකාලයක් ගිලියලි වාසයකරපු පුද්ගලයාට ඒ මනෝභාාවයන්ගේ අතමි දෙනවා කියනක හරි මයක් සේ වැටහෙනවා. ලොකු ප්‍රපාතියකට තල්ලු කරනවගේ වැටහෙනවා මේ කාමයන්ගෙන් තර්ම ඇතල මේ ධර්මාදිගට පැමිණෙනේ. එතකොට අනඒකවිද්ද කාමුකාරමුණු සිය දහස් ගණනකින් ආකූල මනසකින් ඉරි පුද්ගලයාට ඒට අතාහරින්න කියෙනකොට මහා බයක් පාලුවක් කඳුරක් දනෙනවා. එක අරමුණක සිත ඒකෝදී භාවයට පත්කරන්න කියලා උපදෙස් ලැබෙනකොට ඒ කරන්න ගිහාම සිට ඉඩ දෙ නි නැති තත්ත්වයක් යෙනවා. ඉතිං වරුණ දැ සාමාන්‍ය ජීවිතයක ස්වභාවය එහෙම තමයි. ගිහිජීවිතය කියන්නේ බුදුරජාණන් වහ අපේ දේශනා කරන. ගිහි ජීවිතයක ස්වභාවය තමයි, ඒ ගිහිජීවිතය ගත කරන පුද්ගලයාට ගිහිගදරක වාසය කරන්න උනහම. ඒ වාසය කියන එක වරුණ අනේක දුක් අනේක කෙලෙස් ධර්ම උපදින තන. ගිහින්න කාමබෝගිෙන. ිහිකම්ම වගෙන අනිතක තමයි වරුණ ඔය ඒකාල් හිටයා මේ රෝජමල්ල කියලා බොහොම බලවත් රාජවංස පරම්පරාමක තරුණේ. ඇත්තරම දනවති ආනන්දස්වාමන්හසගේ ගිහිකාල යාලුවයි. ආනන්දස්වාමන් වහසගේ ගි කාලය යාලුවෙන්. එතකොට ඒ රෝජමල්ල දවක් ආනදස්වාමෙන්නාහපට වඩින්න කියලා ධන පෝජා කරලට මිත්‍රත්ව රුණ ගහිකාරතිබ ඉතින් ආනන්දස්වාමහසේ දුකසේ ඉන්නන්නේ ඒ කාලේ රජකුමායක් කෙල් හරි දුකක් ඇතිවෙලාකකවා මේ පුද්ගලක කතා කරලකිවා මේ. නන්දයන් වහන්සේ මේ ටැවුව දුක්වෙද වෙද හිටියේ ඇති මේ මගේ මෙච්චර කෝටිගානක ධන අත්තියෙනවා ම එක දෙකට බෙදන්නකව අදම ෙද ියම දෙන්න කිවවා. උඹවහන්ේ දැන් ගෙදෙට එන්න කියලා මොහම ආදරෙකිව මේක මෙන්න නපුරක් නටකක් කරන්න නෙම. එතකට ආනන්දුසාවි වාසේ වෙලාවේ ගිහි ජීවිතයක තිෙන ආදීනම කියලා දුන්න. ඇරිත කියල දීලා අභහගතුන වලටරල සිපාන්ද කලට භාගතතු යව ආනන්ද මක් රජමල්ලකිව කියලා හගතු ේයාල දන්න ආනදවාාවෙන්ාව සසිියල් ප්‍රකාශ කලා. ුදුරාන්සේ ඒලාේ දේශනා කනවරන හරි මේ ආස්්චරීමත් ඉතිහාස කතාව. ආනන්ද මම පෙනජීවිතයක තපස්තම් කරනකොට නැත්තාන් නෙක්කම ජීතයකට ගහිල්ලලා ම හිමාලේ භාවනා කරකරින් දලා බරණසට ආාවල ලුණුවඹුන් සහිත ධානයක් ලබන ඒකාලේ බරනැස්නගනි සිටුවරයා මට මොහෝම ආදරේ මගේ නම් ඒකාලේ වච්චනක වචනක වූ මට මොහොම ආදරින් සැලක වකිව. ලකල මදැ ොුන් දිව සම් රගෙන පින්ඩ පාතිකරල යපෙන ජීවිතය දැකලා මංකිෙ අනුකම්පය සෙනයසි. ක බෝපතාවන්වාසකිරි ප්‍රේමයිෙන් ඒ සිුතුමතුව මන්ත්‍රණය කඩ කිවවා. මොක් ද නිමන්තන ඔබහ ප දැ ඔය දදුක් විද ජීතය ඇති දැ බහන්ස කාල ටුවරෙක් ි හම ජීවතව දැන් එන්න කියල. ඒ බා කාරෙම දිගින් දිගටමකි වන්නේ වෙලා බුදුරජාණන් වස වදාලා ආනන්දම ේදාඔය සිටුවරයට කියලදන්න මේ ගීගෙදර්ක තියෙන ආදීනව එතදි වධාරණ කාරණය තමයි අව නොකරන කෙනෙකට ගීගෙදර කියන එක ගීගෙදර ශැදිනක අපහස. ඒගදර කියව දඩුමුගරු ගන්න වවා දඩුවවාම්දෙන්න්න මෙෙනවා ටිකක් සරවචල කතාකාරන්නවා ඇැන්මට දරුවන් නිසා රැකයාාව නිසා තවදබ දව නිසා පුරු කියන සිද වෙනවා එතකොට ඔය ප්‍රවාහයතුළ මයි ගීගදක ගුණා පුරුවන පුරන්න තිය. ඉතින් බුරජාන්ු සෙදා ඒ තාපස ජීවිතය ගතගන්න ගම මේ සිටුවරයට බේටි කියල දුන්න. නමුත් සිටුවරයා එදත් නී ජීවිතයටේ තරමින් බැඳලට හැමයි පැවිදන්නට ආසයි. පැවිදන්නට පුදම සන්හයක්ක්තයේ. ඒ හගදම දේශනා කර ආනන්දට මේජීවිතේ ඒහෙදර නිමත්‍රයකර රජමල්ලතමයි ට එදා සිටුවලෙක්ල ටත් ගිගදෙන නිමන්ටනය කළ කිය. එසම ගහි ප්‍රහය තුළවරන ඇතන් ගිහි බොහමිය තුල පොරුදුවෙච්ච, පුහුණුවෙච්ච කෙනකට දරමය දුරාසදයි. දරාසදයි කියල කියන්නේ මම මෙහමක්. ඒකයන්නේ ගිහිගෙදරක කාමයන්ට හුරු මනසකින් මේ විරාගේ දහම ස්පර්ස කරන්න අදුවටක සිද් නොවන නිසයේ. දරාස්දවෙන්නේ ැයි වරුණේ අපට දැන්ම ගෞත්තම බුදුරජාණන් වහන්සගේ සාාසනයේ ගී අයට ගීහි ප්‍රතිබදාවදයනවා. පැවිද්දන්ට පැවිදි ප්‍රතිබධාවතියනවා. ගී පැවිදි දෙ පිරිසම පුහුණ කලළමනා ධදරමතාව මනාව දේශනා කලා. එතකොට දෙ පිරිසට යන්න පුළුවන් පාන දෙ පිරිසක ශක්තිය හඳනාගගේෙන බුදුරජාන්ාව ප දේශනා කළලා. ඉතින් කාම ෝගගේ ගිහිජීවිතයක් ගත කරමින් ධර්ම ඇසිරෙන්න්න මවත් දේශනා කල තිය කිම ග කට යන්න . ඒ මේ දර්ම ැරෙන් ැකිල නිත්ක නොපුහුණුව බරුණ පුහුණුවක් නැතිගම තුළ තමයි ඔය පරාදීන නැත්තන්න කඩයි වැටී මැතිවෙන්. එකන් අපේ මනස දේර්ග කාලයක් පුරුකරපුදේ තුළ වඩාත් සක්‍රියප ක්‍රියාත්මක වෙනවා දේර්ග කාල හොරු නොකරව ධර්මය තුළ බෝ මෑලි මෑලි වෙලා අබල දුබල වෙලා හැකිරිලා යනවා සංකෝච්නය වවා. මෙහිත්ත සංකකිත් අංචෙත්තා. ඉතින් එනිසාවරුණ වුවමනාවෙන් වීර්යතියයකදැන. හිතන්නිස්වන්න ස හන්ස පහැලි කරනො බදුරජණන් වහන්සේ. ගිහිගේ නික්මිලා යන අතරතත් ඔයවගේ මාරාධනනා ලැපුණ බුදුරජණන් වහන්සේට රාජ්‍යබෙදාගන්න රජකම් කරමු කියන ආරාධනාපවා ලැබුණ. ඉතින් අපි කොතනකදි හෝ මේ වීරේ වැඩිය යුත්තුයි. අපි කොතනකදි හෝ මේ වෙන සපේජීවිතට ඇති ඇතුළත් කරගත යුතු එහම නැත්තුව. අපිහිතෙනවනං. ධර්මය නැබුරුවනු ලාවේ ශ්‍රද්ධාව ඇතිවෙලා ගිහි ජීතය වැට ු ම පව්සාවාමානිමට මිනකට එක වෙනස් වෙනවා කියලා ඒ තැන රදවාගන්නටන් ස්්‍රද්ධාව එලෙසින්ම රඳවාගන්නට එ පින්කට නැඹරගුණ සිතේ ඇති වුණුවේ කුසර චිතේ තවරට පොත්වාගන්න අපි වීරදර යුතුඒ ීරිය මදකම ස්වාමනාන්සතක ක්‍රතිනතු ගිහිදීවිතය තුළ කොමහරේ ගුණ දහම් එතකොට ආරක්ෂා කරගන්න වීරිය ොච්චර බලපානවාදෙනනකාරන අපිට පහදර දෙන්න ස්වාමනිනාංස පහිතන්නේ ඒ වීය තිවුණුත් මට දෙැන විදිට රමක්දන ට හෝ තත් හරට එන්නට ධර්මයට ලංවවෙෙනට ඉඩකඩක් හැදේ විකිල ම හිතේ විශ්වාසයති. පිින්වත්වරුුණ ඔබ ප්‍රකාශ කලා හරියටම හරි. වීරියවන්ත භාවය කියන්නේ මේ සසුනේ සියලු දිවුණු උපදවාදෙන ධර්මස්වභාවයක් බුදුරජාණන් වහන්සේ කාල හිටිය බාන්නන පොතෙක් අවරුදු හතයි තාත්තගේ ඇකේ ඉන්න ගමන් මේ පුතා අහනවා තාත්්‍යමට බොහෝකරුණු එපා. එක්ක පදයකින් සියලු දවුණු සලසා දෙන එක්ක පදයක් තියෙන එක කියන්න කිවා. ඇද මේ මේ ංච ත්හැ විරදි ලමය ඇහෙම ලමග අපිට හන්නත් ලැබෙනහට නරන. එක පදයකින් පදයින් තාත්තක හ වචනය යෝනිට එක වචන ව ැ කො ද ැබන හම ත් ද තු පදශය තියනකිව දැම තාත්ත මේ ප්‍රශ්නය වට පසේ වර හ අසරන කර කිය ගන්න දෙයක් නෑ ලාමයත්තක ගයා බුදුරජාණන් වහසල්ලඟට ගිහිල්ලා රිපාවන්දවෙලලා භාග්‍යවතුන් වහන්සේට රන සීපත් කල ඒහ හන්ගෙතුනසි වදාල වන හරි අපපුූර්ගතාවක් කිය කියන්නේ. මේ ලමයා. මේ ලමයා පෙරජීවිතතික මගේ දරුව වෙලා එපදුනා කිවවා. මහබවතනන්සේ පුතාවෙලා. පුතා වෙලා ඉපදිලා මහබවතරන සේකාලේ සිටුවරි. ඒ සිටුවරයා එකක්ක මේ පුතා න්න කාලේ ප්‍රශ්නිමග ඇහුවකිව. එදා ම උත්තරරි ලබා දුන්න නවත් මේ ළමයර් දන්න බව කරතුර හල මක. ඒ ෙද බදුජාන් දා ල මේල් ලම ෙද කියනදි පෙක් පදයක් තිබුණනකිවේ පදේතමයි දක්කෙහි ඒක පදන්තාත අනේකත්හ පද සංහිතං. ඒක ඇනමි වීරය කියන එකම කාරණෙ දක්කහියන් කියන්නේ වීර්ය. වීරයනමැති එකම කාරණය අනේකත්හ පදස්තං. නොයි අර්ථසාධනයක් සිද්ධ කරනවකිව ීවිත. හැබැයිවරුණ තංච සීලේන සංයුොත්තං. ඒ වීරය සීලය හා මිශ්‍ර වෙන්ඩෝනිි. සිිල්වතාගේ වීරය. ඊළඟට කන්තියාාවපාද්ද ඉවසීමෙන් යුක්ත වීරිය. එක ඉතාම ශ්‍රේෂ්ඨ මඟ පෙන්නීමක් අලම් මිත්තේ සුහාපේතුන් අමිතානන් දුකහායත්. ඒ වීරිය පැවැත්වොත් ඒ දිගටම එයාගේ වටපිටාවෙන් එයාගේ අම්මතාත්ත ඇතුළු ආදරනණීයන් ස්‍රීලු දෙනා එයා දෙෙස බලා සතුරුවෙන වගේවා සතුරෝක්කම දුක්වෙනවකිවවා. ඒනම් එකම දෙයයක් ඉවරණ පෙන්නේ තමයි. සීලයන් යුක්ත ඉවසීමෙන් යුක්ත වීරය දියුණු කිරීමෙන් ඕනම කෙනකට මේ දරම මාර්ගයට පැමිණන්න පුළ. දර මාර්ගජයක් ගහන ලන්න පුළො. එ එකකට හේනම්ව අනි පැත්ත දුසීල වනැත්තන් ිල්බිඳද ගැන ගන්නා වීරයෙෙන් ඇති පලක් වෙන්න නෑ ඒක හුදු දුකටම හේතුවෙනවා. කන්තියාප පාදලන්කි වනවර වනේද ඒකන. ඉවසීමෙන් යුක්ත වෙන්න්නව හැමදැ. ඊ වඩල්ල වීර වන්නල වීරෙන් යමක් අහම්භ කරගන්න ගිහිජීවිතයකබේවා. පැවිදෙක්වේ වීරෙන් යම් ගුණයක් උොදවාගන්න කටයුතු ක අතරට ඉවසීමත් තියන්නටවන්. ඒන් දැ න්න සමත විදර්ශනා භාවනා වඩමින් කාලයක් ගත කන්න ඇැමේ තාම විශේෂයක් නෑ. ත විශේෂයක් නත්තන්ය ඉවසන්න වෝන්නේ. ඒ ප්‍රතිපදා බැරක අතහරල් හරියන්න ගියගෙනෙ කුණත්වරුණ දැන් න්න සිල්ගුණ පුරදු කරෙන නාාතයට අරකිවවාගේ ආයා හිත කඩා වැටිනවා. ආයා හිත කඩා වැටනකොට වරුුණ. ආයිමත්යා ඉවසීමෙන් වීරියම පුරදු කරන්න ඕනි. ඉත් වෙන ක්‍රමයක් නෑ වෙන ක්‍රමු ක්‍රමයක් නෑ බදුරජාණන් සනිත්තක දේශනා කළ නීලගීබෝ විහංගමු. එකඇ මොනරා කවදාවක් හන්සයාගේ ජවන වේගයට ලඟවවෙන්න නෑකිව්වා. ඒමගේ කාමෝගි ගිහිජීවිතය ඉඳගෙන මරුණ මේනෙක්කම්මයින් සුවපත් වූ සිත ඇති සැරියුත්ම කලන් පරම්පරාවේ මහා සංගරත්නය ගුණපුරණ වේගයට එන්න බෑ. ඇැයි ගහි ප්‍රපදාව තුළ එයාට කවදාව අසාර්ථකත්වයක් ලැබේ නනෑ මේ කීපු ගුණටක පුරදු කරගත්තතාහම. එනිසා ගිහිජවිත හීනජීවිතයක් වෙන්නේ තිසරණය නැති ගිහිජීවිතය. නැත්තන් තිසරණය සහිත ගිහි ප්‍රතිපදාව සහිත ගිහිජීවිතයට දෙවියහෝ පවාවන්දනා කරනවා. එනිසා මේසාසන ගිහි ශ්‍රාවකයක් කියනගෙනත් පූජනීය කෙන. ශ්‍රේෂ්ඨ කෙනෙ. එනිසා එද පිරිසම වීරයෙන් මේ ගමන අඩෝනිවරුණ. එක්කම පදේ වීරය හැයි සීලයෙන් සයිවසීම යක්. ඒ මේ ස්ව අහස දැන් ඇතරම මේ අටලෝ දහම ක්‍රියාත්මක වෙනකොට මේක මේ එක්ක පුද්ලයෙකුට පමණනාකාවේනික වෝදධයක් නැවෙන මුළ මහත් සත්තු සංහත්තියට මේ අටලෝදහමට මුහුණදනට වෙනවා දුරජාණන් වහන්සේට මේ බුද්ධත්වයට පත්වුණු මේ භවය තුළදී යටටලෝ දහම තුළ ඒදවලට මොුණ දෙනට උුණානේද ස්වාමන් හන්ස දෙවදත්තෙරුන් වහන්සේ කොචරම් පීඩා උන්හන්සේ වෙත ගෙනවාව. එතකොට විවිධාකාරයේ ක්‍රමවේද බුදුරජණන් වහන්ේ එෙහිව ගොඩනැගුණවස්ථා තිබෙනවාද. අපේ ජීවිතටත් වන්සේත කොට යොද අටලෝ ද හමින් ප්‍රකට වෙන කාරණ කෙරෙහි සැලකිරිමත්වෙනකොට. ඒවා මේ මඟට හොඳ ශක්තියක් නේද ස්වාමීන් වහන්සේකෙන් අපි සතුට විඳිනෝවගේම දුකත්විඳවා. යසස ලබනොවාගේ තමන්ට ගැරහුම් පීඩාත් එනවා. මේවයි එතකොට අපේ හිත ශක්තිමත් කරන සාධක නේද ස්වාමන් වහසේ කොට පිටට ධර්මමාර්ගයට පිවිසන්නට මේ ලොකු ආලෝකයක් ශක්තියක් බවට පරිවර්තනය කරගන්න කෙනෙකුට හැකියාවක් තිබෙන නේ. පින්වත්වන්න බොහොම හරි අරුණගේපුකාරණය අටලෝ දහම ඉදිරියේ නොසැලින සිතක් හදාගන්න ශ්‍රාමකය තමයි පාරමිතා පුරලා නිවන් අවබෝධ කරන්න. අටලෝ දහමක කියනෙක්. නිමන්පතා යන්න ශ්‍රාවකයට එක පැත්තකින් ආශිරවාදයක්. අටලෝ දහම තුළ ඇතිවන ඒ පෙරලිය දීවිතට එදදි තමයි කලකට ප්‍රසංසායවිල්ලා ඒ ප්‍රසංසා කරපු කටවල්වලින්ම නින්දාහිරකොට. මේ පැත්තෙන් ඒ නිදා ලබනකේ නාකල්පනාකරොත් මේක තමයි ජීවිතය ස්වභාවේ එනිසාමඇැති නොසැලී මුහුණ දෙෙන්ට ඕන. අන්න ඇදි බෝසත් සිරිත හිටගන්න බෝතානන් වහස පස පෙි දරගත්තයේ. ම හිතරගෙන හිත ශක්තිමත් කරනවා එනිසාවරුණ මේ අටලෝ දහමී තියෙන දුක්බර පැත්ත කෙනෙක් එපා කියන පැත්ත ඇත්තටම මේ ධර්මමාර්ගේ ගමන් කන්න ශ්‍රාවකයාට ආශිරවාධයක්. බුදුරජාණන් වහසගේ ශ්‍රාවකයාට ඒ අටලෝ දහමී එන වෙහෙසකර බ අටලෝදහම තුලින් ඇති කරන්නාව යම් වෙහසකර පැත්තක් තියෙනවනම් ඒ වෙහෙසකර පැත්ත ආශිර්වාධයක් වෙනවා. මනස ශක්තිමත් කරගන්න ඒවගේම හිතේතියෙන ඒ නොහැකියාවන් ඉවත් කළ හැකියාවන් දෙියුණු කරගන්න. කඩා වැටෙන හිතක් ඔසවා තබන්නට ඒ ශ්‍රාවකයටටේක හොන්දම හොඳ අවස්ථාව. එනිසාස් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකුට බාහිර ලෝකයෙන් පීඩා නින්දා අපවාද උපවාද එල්ල කලාට ඇත්තට මේ කරානි ආශිරවාදේ. මොක දෙතනින් තමයි ඒ උතුමෝ හයිිය ලබාගෙන ඉන්ද්‍රිය බල බොජ්ජංග ධරම දියුණු කරගෙන, ශාන්තියාදී ගුණ දිියුණු කරගෙන පාරමිතවහදාගන්න. ඒ අපපු ප රික්ෂණ ක ලක්කරනවාගේ. රිරීක්ෂණයට ලක්කරනෝ වගේ. ඒක සත්‍යයම දෙයක්වරුණ. ඉතිහාසේ බලන්න බෝසත් සිරිත, බුදුරජාණන් වහන්සගේ ජීවිතයට ඒ ජීවිතය හරහල්ල නෝනෙ මොන අබියෝගෙද කල බලන්න. නිර්ධය විදිහට වරෙක පහරදුනේ නැදල්ලගෙන නිර්දය විදිහර නනිදා කළේ නැද. නිර්ධය ආකාරය වනු සමහර ජීවිතබල පුද්දුම නින්දා ආවා. ඒක අනෙ දැන්ක තැනක තියෙනවරුණක ජාතකතාාවක? මහබෝසතානන්වාසි මහාධනයක් අතඇරල හිමාලෙට ගිහිල්, නෙක්කම පාරිමිතාොරල්ල කාලෙකට පස්සේ ඇය ගම්පියේසකට ආවා. ඒ ගමි හිටිය මහා දනවතේ. මේ ධනවතාට හිතනා මේ ශ්‍රමණයාට නින්දා කරඩඕනි. මේ ශ්‍රමණයා දැ මුලුප රටේම පිගත්ත කෙනෙ. මල්වන්න පුුණු රටක් පිත් මේ ශ්‍රමණයාට නනිදාවක් කරන මොකද කරන්න ඕනි. ති මොහ ගෙදෙත්ට ආරාධනා කලා දානට. ආරාධනා කරල්ලා ඔය කඩියයක තියෙන මාන්සයක් කරගෙනැවෙල ඒමස් ව කියලා. ඒ මාන්සාහරයක් සහිතුව ධනනි පූජා කලා. පූජාකල ධනිවල්දනකං ඉදලා. විශවාල පිරිසක්ද එකතු කරනටම නිින්දවකරන්න. විසාහල පිරිසක් එකකරගෙන, බෝපතානන් අහර නිදදාලා ඔබ ෙනුවෙන්මයි මංම මේ සතා ැරුවකිවවා. ඔබටමයි මසන්මස හැදුවකිවවා. තැන් ඔබ වැළඳදුවකිව. ඔබට මයි පවමට පවනයකිවවා. දැ විශහල පිරිසක් අත්පොඩි ගා හිනාාවන. මහ බෝපතාණන් වහන්ේ ඒවෙලාවේ හිත්තට ඒ කාරණය ප්‍රඥාවෙන් දකළ වදාලා. පුතධාරම්පි ඔබේ පුතාහරි දරු මහරයාවරි වෙන කෙනෙක්හරරි මගාතනය කළ ඒ මස හදල දුන්නත් මට මමවෙළඳුවේ බොහෝම මෛත්‍රයෙන් බොමකරුණාවේ. එනිසා මටයකින් පාපයක්න ඔබට මයි පාපයකිව්වා. ැ ඒමගේ අවස්ථාවල බණන්නවරණදැන් මහ බෝ පතාණන්වාස හිතේ තිබ දහිරියයේ. දැ විසාාල් පිරිසම් මේ චෝදනා කරන ධනකට ආරධන කළ දානිත්වලඳන්න දීලා යග නිසාමේ නින්දා නොලබපු කවරුවත් ලෝ කෙනෑවරන. ප්‍රසංසා විතර ලබපු කවරෝගන්න. ප වි ක්ලබග ද දක් තරම්ම ලබ ගෙනෙකුන්න. ඔය ධරමතාටක නෙති බැරලමින් පැමණෙනවා. ඒ ගමතම සංසාහරය පුරාවට වරුණන බොහෝ සයින් මේ කියන කාරණය. අපේ ජීවිතව වල මුණගැන පුදගලියෝ ඉන්නවනනි. අපේ ජීවිතට මුණගහැන පුදගලයෝ ප්‍රංසාරන ඇත්ෝ නින්දා කරන ඇත් ෝ තවත් විධාකාරෙන් විධ සබලතා ඔස ජීවිතර ලංගෙනවානි මේ හයේ සමී පජීවිතවල සෑන ලංගින් ඇසුකරු පිරිස්මේ ළංගවෙන්නේ. සමහර මිත්‍ර මුහුණුවරින් ඇවිල පරම සතුර වෙ ොකම දුක ද න ජීවි. ඒ තමයි හැටි ඒ ැන්වලත පරුණ කලබල වෙලා වැඩක් නෙදැන් අර මකිවේ. ජාත කතාවද ේතාාර මාන්සයක් කදලදීලා බෝපතනරන නින්දාාකරේ ඒ මාන්සි හද දීපපු සිටුවර ඇතම මේ ජවිතය නිගන්ටනාාත. මහ නිගන්ටයා. ඒවානිකගට මේ ජීවිතයන්ින් මේ ජීවිතය කොච්චර නිදා කරන්න බැලුත්ති මේ තුළ මේ සත්‍යයවරුණ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් දකිනවනි භහන්ගතුන්න අපට කාලමිහෙදයක් නෑනි එදා ඉතිහාස කල්පයකෙන් රි හපත් සිද්වෙච්චදේ කෝටීග රිහ පත් සිදවෙද තපරග කියන චත්තවාරයකින් දකිනවා. අනාගෙතයක් දකිනවා පුද්ගලියන්ගේ මානසිගපවයන් දකිනවා ලෝක ස්ොභාවය දකිනවා. සියල්ල දකින මහා මුනිවරයන් වහන්සේට මේ තුළ ඇතිවන්නේ දහම් සංයගේ පමණ. අපට පේෙන් ඇති අපට දැං සානවුවෙන් බැලුවහමටිට තිනෙේ තේරුම්ගඩ බෑන් මේ ළඟගෙන පුද්ගලගැනවා තේරම් ගඩ ෑන්නේ ෙදවරන ඇතවඒ එක නිසා අපි බෝම කලබලට පත්වෙලා නින්දා එනකොට දුක එනකොට පේ තමන්ට හිට පිරිසනි ඇතිවෙලා යනකොට මහා දුකට විහේසකට පත්වෙනවා. ඇත්තටම මේ ලෝකේතියෙන්න්නේවරුණ. ඒක චිත්ත සමායොත්තා ලහුසෝ වත්ත තේකනු සැපේ වේවා දුකවේවා ඒක චිත්තක්ෂණයයි. ඔය ඇත්ත තේරුම් ගතදාට සැපේට අමතු න දෙයක්කෝ දුකටාමුතු විඳවිල්ලක් වෝ කඩා වැටීමක් ජීවිතය ඇතිකර ගනින ඒ දෙකම සමසේ දරාගෙන ඒස්්‍රාවකයා නිවන් පිණිස කටයුතු කරනවා. ඒකැන් සව වහන්ස අපිට දැඟගේ හෙම වෙන්නේ කැන්නේ ඒ අසුරු සැනක් වගේ කෙටිවෙලාවක් නම් ඒ දුකහෝ සතුට තිබෙන්නේ පිට හඳුනාගන්නට නොහැකිවෙලා තිබෙන්නේ අපි නැටලෝ දහම කෙරෙහි හිතේ අපේ විෝධයක්න හැමවිට මැතිවෙන්නේ. ද පැත් ලැබෙනකොට සතුදක් ඇති නොගනි පැති දැර ඔබහන්සි හිපත් කළවගේ අලාබායස ඒවගේ තැංවලද. අපි ගැටන විරෝධයක් මතු වෙන හිතක්තම අපි තුළ තිබෙන්නේ. ඒ නුවන මද නිසා අපිට එහෙම වෙලා තිබෙන්නේ. අපි අපේ බුද්ධිමට මඩු නිසාදහෙම වෙලා තිබෙන නැත්තං අපිඒක රසාමාන්‍යින් වච්චනින් කියරනම් ප්‍රක්ටිස් කරනය කියලා අප කාරය යද විලාන ඇති එහම සවරූපයක් නිසා අපික මත්තු න්නස්වාමින. පිහත් වරුණ වරුණ හරි කියපු කාරණය. ඒ සමූහ ගොුණ ධර්ම ටික. අඩුව නිසා තම අප ඒ දරාගත් නොහැකි බ ඇති වෙලා තියන්නේ එතකොට ඉන්ද්‍රිය බලධර්ම කළල වරු හතර පුද්ගලෙකුට තියෙනවා මේ ධර්මමාරගේ ස්තෙරසාර්භ පේටව වන බලධර්මටික. ශ්‍රද්ධහා විරිය සට සමාධි ප්‍රඥ මෙන්න බලධර්ම දියුණු වෙලා පැමිණෙනක. ඒක ඉන්ද්‍රිය ශක්තියක් වෙනකන් ජීවිතය අංග ටික් බට පත්ව ව කද ඇ ීවිත අංගයක් වෙලාන් රුමේරු පෙහ සැඳව පණනාසේ ආදී වශයෙන්. තකොට දන් මේ ්‍රද්ධාාවරයේ සති සමාධි ප්‍රඥා කියනීමත් ආන්‍යබදු ආධ්‍යාත්මික අංග බවට පත්වෙන්වන වි ීවිතයෙන් අපගත වූ ධරමතා නොවී ජීවිතයා සෑහෙන මට්ටමකරු ප්‍රති බදයාගමුළු චින්තනයම හසුරුවන ආධ්‍යාත්මික ශක්තිය ශ්‍රද්ධා වීරයේ සතිය සමාධය ප්‍රඥාව වෙච්චදාට අටනෝදහමේ ඕන තත්ත්වයක් අයට දරාගන්න පුළුවන්. එතකොට ඒකනිසාවරු මේ ඉන්ද්‍රී ශක්තිය වැඩෙනනකම් ඔයගේ පු සසාමෝහික ගුණ ධරමටික වැඩනකං ඒ අඩාැවැටීම තියනවා. ඒ කඩා වැටීම තියෙනවයිතින් ඒකෙදී කල්්‍යාන මිත්‍රයාගේ ඇසුර නිත්තරම පවත්වන්න කියන්න ඒකයි. මේ දහම් කතා අහන්ටෝනි මේ ධර්මසාකචවල් වරුණු නිතර කන් යොමාගෙන මෙවා අහලා අහලා. ඒ හිතේ හිය සොතමය වශයෙන් චින්තාමී වසයෙන් භහවනාම වශයෙන් හිය හදා ගණ්ඩෝනිි. ඇතර මේ ජීවිතය ලැබිලා තියෙනවරු අප ආන්‍ය ඉන්ද්‍රී ශක්තිය බලෂක්තිය දියුණු කරගන්න. ඒ දියුණු කර ගැනීම පෙස ශ්ටලෝ දහම උපකාර. අටලෝ දහමේ ඇතිවෙන අදිසි පරිවර්ධනය තුළ ස්්‍රපකයක්ගේ දරාගෙනනීම ශක්තියන ්‍රද්ධාමෙන් සහර්ථතනකයා දරගෙනන වීරියෙන් දරාගෙනින්වා සීලබන්තකම පිරිියහට නොදී පාරිමිතාවක්ෂේ සීලය දරගෙනින්වවා ම අවස්ථාන ල් ිඳලයන්න තුරේ අවස්ථාව නෑම සීලයා රක්ෂා කන්නන ීවිතන තුනත්ක හිතපුහම අර පසටි ොක්කමිරය බරන්න. ඒවාගේ අධිෂ්ඨාන හිතර ගන්නකන්තම ම ප්‍රශ්නතියෙන්වරු. නෑමන් මෙතන සීල ආරක්ෂක් කරනවමයි ජීවිත ැතිවන නැතිවනාවේ ති පසිරයවර. ඒ එතන්ට හිත ගන්නකන්තමයි මේ අමාරුව තියෙන්නේ. එනිසා මනිසුන්ට ආන්නේ හයිිය දෙන්නවනිවරුණු හැමදාම. කිස්සි දවසක මේ අපේ මනිසුන්ගේ හිත් කඩාාවටන්න ඔබට කරන්න බෑ කියන්න ඔවුන්ගේ තියන පෙරවැරදි අලලාගෙන ඕනහ හිංසාාවට පීඩාවට පත්කර මච්චනයකින්වා මනිසුන්ගේ මන සබල දුබ කරන්න හොදන. එනිසා බුදුරජාණන් වන්සහම ලාකම අපට දිරිදුන්නේ සම්පහන්සය කළේ සමුත්්‍යයජනය කළේ තෙද ගැන්නවේ ඉන්න තැනින් නැගී සිටින්න. දම ටිල ඉන්න පක් එනිසා මේ සාසනයට එන ඕනම කෙනෙක් පින්වන්. එඒයි පෞකාරයෝනිවේ. එනිසා මේ බනාහාන මේ දහම් සාකච්ඡා එකතුවන හැම්ම කෙනෙක්ම අවංකවම පුදදුම පිනා කාදවතය දනාගෙනාපු මිනිසු. ඒ පින ඔප්නැවීම ඒ පින මතුවෙන්න අවශ්‍යකන මාර්ගය පෙන්වීම මහා සංගරත්න සපිසිද්ධ කරන්නඩුවනිවරුුණ. පෞගිය දේශනාව තුළ පොහන්ස සහිපත් කලාා අපට තිබෙන වටිනාම ධනයන් මොනවාද කියෙන කාරණය ශවත්ධාවවගේ සීලය ගැනෙ හිරියොත්ප පිළිබඳව සිහිපත් කලා අපි ධර්මය ඇසීම් පිළිබඳබ ඒවගේ ධනය පිළිබඳ මේ වගේ අපිට තියන දර්නවත් දේවල් අපි බෞතිකව ධනමත්ව නැත්තන් අපේ ජීවිතයේ මුදල් හදල් තියාගෙන ස්යානවාහනතියාගෙන හොඳගේ අද්දරක් හදාගෙන සැප පහසුකම් භුක්ති විඳන්න කියලා අපි සාමාන්‍ය මනසින් ලෞකික මනසින් හිතන විදිහ ධනයක් නැතැන් අපි තුළ පෝසත් භාවයක් ගොඩං අනු රුක්සහ කරනවා හැබැයි බලන්න එහෙම ගොඩනැගුණු අයත් යම් තැනකදී කොච්චර පීඩාවටත්යනවාද දුකක් ඇතිවුණට පස්ස. එනිසා තු තිබෙන හීනස්ව භාවය අපේ ස්වාමන්හස මහිතන්නේ මනාවව දේශනාව තුළ සිහිපත් කරන්නට යෙදුනා. ඇතන ස්වන්හන්ස දෙ ස්්‍රද්ධාව සීලය අප මිහිරොත්ත පතටඩ ක ොමනත් හොඳ යිකි ට හිත ස්මන්හස මේකා වර්තමාන සමාජය හරි මේ කැනෙර අපේ වච නිකෝ ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා පව් කරණය එක විනෝධයක් බවට පත් වෙලා. ඒවා දැකීම තුළ සතුටක් ඉපදීම නැතයි තුළ දැන් සමාජමාදය දිහා ැලුවත් කුණු ගොඩක් දකින දේවල්වට නැ ජුගප සාාජන දෙේවලටතම හිත වැඩිපුර නැබර වෙලා තිබෙන්නේ. එතකට මේ ඒ සමාජය තුළ අපි මීට වස්ර විස්්සකට තියහකට පමණ පෙරාතු. දශක දෙකතුනකට කලින් තිබුණු ගුණයන් සිහිපත් කෙරෙන. ඒවගේම අගුණයන් යටපත් කෙරන සමාජයක තුළ අපි දේවල් බුක්තිවින්ධන්නේ. ඒ තුළ අර පේ වැඩිහිටි අපිට කියල්ීම මේක හොඳන්න හැ මේවා වැඩක් නැහැ මේ වැෑ තුළ ජීවිතය නිස්සාරස්භාවයට වැඩි අකුසල් පිරණ හේතු ොබයි සැකසෙන්නේ කියලා. එතකොට අද ඒදේවල් ඉහරට එන්න පිලාතියෙන ස්වාමන්න හලට මතු වෙලා තිබෙනවා. ඇතරම හිරියොත්තප් සමාජ විනාශයකට, පරිසරයේ විනාශයකට, ස්භාවධර්මය විනාශයකට මිනිසාග විනාශයකට. කොචර හේතු වෙලාද මේවා වර්තමානයේදී මිනිසුන්ට අධ්‍යවශ්‍යමු දේවල් ඒතුර තමයි මිනිස්සාගේ සැබෑසුරූපය සමාජයට මතුවෙන්නේ ඔහු තුළ ඕගේ හැකියාවන් එලියටන්නේ කියර අර්ගැන් වෙන නි හිරිියොත් අපප් පිබඳුස්වාම නස්තවත් පහදර දෙන්නක මේක සමාජ විනාශයට හේතුවක් වෙනවාද හිරිියොත් අප නැතිවේ. පින්වත් වරුණ අපි අද අහපු දේශනාවත් තියන්නේ මේ හිරියොත් අප අපේ කියන ධර්මතාවේ තියන උපයෝගීතාව. තකට භගතුුණ අපි දශනා කළ ඒ තාපසතුමාට හිරියොත් අප්ප බැහැර කරලා හිරියොත්ත අපේ පිළිකුල් කැනවනන්. ඒැවරන පාපයෙන් පාපයට ලැජ්ජවීම පිළිකුල් කන්නවනන්. පාපයට ලැජා නොවීම අනුමත කරන්නවනන් එහෙම පුන්ගලයෙක් මා ඔබේ මිත්‍රයෙකිවට ෙසිසේත් පිගන්නෙ පාකිවා. ඒ ඇසුර පිළිගන්න පාකිවා. එයා බොහෝම නරකක් අපට ගෙන දෙන කෙනෙක්කිවවා බුද්ධ භච්චනය ශවීමමක දේශනාව. එතකොට ඒ හිරිය ඉවත් කරන පවට ලැජාව නැති පුද්ගලයා ඇසුරු කිරීම පවට ලැජජාව නැති වචනෑසීම පවට ලැජාව නැතිවන දේ දෑසින් දැකීම පවට ලැජා නැති පසුබිමක පුද්ගලයා හැදීම වැැඩීම. එයාට අත්ති්‍යයින් අන්තරාය කරයි. එනිසා වරුණ මුළු ජීවිතය දිවුණුවම රදා පවතින්නේ පුද්ගලය කෙතෙක් දුරට මේ පවට ලැජා වෙනුවද කියන කාරණය මත් වරුණ කිව වගේ මේ හිතක ඇතිවන ඒ කාමකෝප සිතු විලීම. ඒ හිරියොත් අප බිින්ඳ ගැනීම. මේ බාහිර සියල්ලට බලපානු ආයුශෂයට බලපන වන්න සබ බල ප්‍රඥාමන්ට බලපානු රේ හදේ ගමනට බලපානවා අවු වැසුලන් එ ලබෙන ඒ ඒ සස් භාවයන්ට බලපානව වැෙන හැදිෙන වැඩෙන බෝගයන්ට බහමෝගයන්ට බපාන එක බද්ධ වචය තියන කාරනය. එනිසා බණුට මේ මිනිස් මනසේ ලස්සන හදන ධර්මයක් ලස්සන හිතක් හදන ධර්මයක් තමයි පවට ලද්ජාව. ටලැජ්ජාබීම යම් කෙනෙකුගේ ජීවිතයනත්තං යා දවසිදාව සදුරටයන්නේ හැබයි තාවව කාලික පේල බැලීමක් වගේ. හරියට දැන් වරුණ යුද්ධට යන ඇතා හොඩ බැල කටේතියාගෙන යුද්ධ කරනකං ඔහුට ආරක්ෂාවක්තියන. හ ජීවිතය අතහැරලනයි හොඩ වෙවැල කට ඇතුළ තියන්නේ අට ඇතුළට දාගෙනන්නේ. යම් වෙලාවක හොඩවෙල් එලිටරගෙන වට පිටාවට හොඩ වැල පදන්න ගත්තාහම නොදන්න ඇත්තෝ හිතනවා දැන්නම් අපි දිනවා තමයි කිය. හැබැයි ඇතායින්නේ හරිම අදාානමඒ හොඩ වැලට පහරක් වැචගමර හොඩ වැල තිෙ අග ගොටස කැපිලගේපු ගමන් හ ජීවිතය සමුගන්වා. එතකොට මේ ලෝක කෙනෙක් පවට ලැජ්ජාව නැතිකරගෙන. වැජමෙන් හදනකොට පේනවා ආද මෙයා බොහොම දියුණුවට පත්වෙන කෙනෙක් මෙහමයි මේ ඒ අය දැන්වර ඒසාම්ප්‍රදාය අදාහසල නිදහසල හොම නිදහස සැනසිල්ලන්න පිරිසකිල් ම පිවිඩේදෙන් හදන්නේ. හබැ එහෙමදුනට එතනව තමයි පරජතයන්නේ. එක අනෙක් පිරිස්සිතු තැනගද කර මේ අසුජිවල්ට වැටිලන්නේ සුිබල ඉතින් හට ට දගලනවා ඒක බල බලනට හිතනවා මේ දැම්මේ ඇත්තු සතුටින් ඉන්නන්නේ හමිත හිතාහරියන්න අපිත් මේ විදැ හම් කරන්නන්නේ. අපි මේේවිදරතාගර අපි මේේවිතර අඳුන් අදන්න අපිත් හෙ වචනතා කරන්නවානි. ඉතින් ලැජ්ජබයයි මිදගන්න ඕන තරන් අනුබලන ලැබෙනවා. අසර නිහොමොකද කරන්නේ ඒක ආර ටරගෙන ලැද්ජබය තමන්ගේ මිඳගන්නවා. එනිසා ඒ ලැද්ජබය නැති මිනිහ කියන්නේ ජන සමාජ මිනිස් කැමනක්වරුණ. මාලුල්ලගන්න දාන බිලි කොකු වගේ? ලද්ජබය නැති පපුද්ගල බවත් සිය දහස්කෝටි ගන්නකගේ ලැ්බය නතිකන්. ඒක අත්තිශහිීන් නපුරු වඩක් අන්තරහයක් මේ ජන සමාජත් සිද්ධ කැන කවුරු කලා. දගලිකගේ ලද්ජබය ැතිවෙන දිේට වරු ඇද මංගගේ ශීරය අයාවයක් හරි අඩුමතරමේ ඒක ඇනමේ ඇඳුමකින් පැඳුමින් වසාගත යුත්තේ මේ ශරීරය ලජ්ජබ ඇතිකරගන්නන්නේ ඒ රකිෙන්න්නනන්නේ බඳු තැන්වා විවර කල පෙන්නල කරවරි කෙනෙ හෙම කලත්වඒක මහා අන්තරායි. ඒකට හිනාමකින් කළත් අන්තරයි. රාගෝත්පාදක මොකක්කරි ගීයක් කිව්වත්යක ලඩ්ජබය නැතිකිරීම. ගොත්පාදක ොකරි දෙයක් පලකිරීමමුවද. එහැම පැත්තකින් රාගදේශ මක ප්‍රදවනයක් තව කෙන ගුර දුන්නත් එතතිින් ලද් බයි නැවන. ඒකන්ස්වන්හස අලුතිෙන් අගේයන්න එතකොට අලුත් විලා සිතාවන් මේ තමයි සමාජිත අලුතිෙන් ආපු අලුත්මයක. ඉනිසා අපිත් මේට අනුගත වියුතුයි කියන තැනටම හිත යොමවීම තුළම පි ඒ ඒ සමාජයෙන් මොනදේ ලබාදුන්නත් ඒ අපි රි හැටි ලජ්ාබයි ඇති කියෙන තෝරාබේරගෙන භාවිත කළ යුත්තේ නැතිනම් ඒනන විලාසිතාවන්ට හෝවේවා නවතාක්ෂණය හෝවේවා මේවා ලැජ්ජබයි නැතිකරන සාධක කියල හඳුනාගන්නට නොහැකිතා කල් අපේ ලැජ්ජාබය නැතිගොරට වැටීම ඉඩකට වැඩිව නොනේදස්වාවවිනාන්සතකොට අපි බුදුරජණන් වහන්සේ සරණග ශ්‍රාවකයෝවිදිට ඒද හරියට හඳුනාගනති බොනක් ඔයගේ දවටහසුවෙන ැහැ පින්වත් වරු අනතුර අනතුරක්ෂේ දකිනකම් අනතුරෙන් ගැලේීමක්නෑ. හිත ඇැගෙන හිතදිියුණ කරන ගමනෙදී හිත කලම්බන අරමුණු ඔක්කොමනතුරදායකයින්නේ ඒකයි රක් මූල ගතවා සුඥාර් ගතවවාකගේ අන දැන වදාලි භාග්‍යතුන් වහස සර්ක්ඥය වරන සිත දිියුණු ව හටිදන්නවා පිහිලායාන ැටිදන්න. එතකොට ීල සමාධී ප්‍රඥාවට සේ නොවැඩුන හිතක්. අර කල් ගොඩි එබෙවෝත් මොකද වවෙන්නේ තත් අතුුරට වැටවා. එනිසාම මේි අපි වර්තමානය ජීවත්වන වට පිටාව තුළ කෙලෙසුන් උපදවන්නට හිත් තලා අඳුරු කරන්නට ඕන තරන් අරමුණු. එදාට වනා සුලභවතියනවා. එතකොට දැ මේ ප්‍රවාහෙට අහුවෙච්චි ගම පුංචේ දරවාගේ පටන් මහල්ල දක්වාම අන තුරේවැටනවා. පිට දැන් ඇතුලාන්තේ තියෙන මහා කෙස් හටනක් තියෙනවා. ඒ කෙලෙස් හටන ජයගන්නට යුද්ධයක් වගේ ඇතුලාන්තේන් ගුණ දරු පුරදු කරගර යන ගම මේ බාහිර වටපිටාව තියෙන. ඇස කරන ආසාධ ඉද්‍රිය ධරම අවස්සන. ආමය කෝපය ඇති කරන ධරමතාත් සෑහින්න සමීපවෙලා ජීවිත. තින් ඒ තත්ත්වයන් අභිභවන කළේ අනුවකිෙනෙට අතිරේක වීරයක් ඇත්තමයි අවශ්‍ය වෙන මේ කාලි. ආයුෂවාර්ණ සවබල ප්‍රක්ඥා පිරිහි යන න සමාජයේ යුගයක ඔය තත්වය බොහොම පොදවිවරුණ. එනිසා දැන් අපි මේ බාහිට චෝදනා කල්ලවත් බාහිර කිසි තැනකින් වැදකින්න අදවත් තරයන්නන. ඒ එන්න තාක් අකුසල ප්‍රවාහයට මහුණ දී පිරිස මේ පැත්තිම වීර දුණ කරනවා. කුස වීර දුණු කරන්න. ිහ දවුණු කන අධිෂඨානය පුරදු කරන සසරබයදකන වඩාත් බදුසිපා ේසර සමීපව වෙන ප්‍රශ්නය විසඳවා භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ජීවිතය කරගත්තාහම. ඒ අම ධර්මය තමන්ගේ ජීවිතයංරාධය මගේ ජීවිත තිසරණය තමන්ගේ ප්‍රණය කරගත්තාහම, ඔය ඕන ප්‍රශ්නයක් අයි කල්ල දාලා බරුණ ඕන ප්‍රශ්නය කරන සැලි සාංන්තිය කරායන්න පුළුව. එස වැඩි වැඩියෙන්ම තිසාරණයට ලංවෙන්නවෝ නිකාලය. ජීවිතේ සෑම සිතුල්ලක බුදුරජන්න්නස වැඩ ඉන්න කාලයක් වරන්න. භාග්‍යගතනාශගේ ගුණ හා ගුණේමිනහි කරපු මනසක් පමණක්ම පැවත්ව යුතු කාලය ුද්ධානසති භහමනාවෙන් ජව යුතු කාලය. එහෙමයි වරුණු මේක දිනති එහෙම නැත්තන් මේ පුංචි වෙලාබක්ඒ බුදුරජාණන් වහසේ ගැන සිතනවා අනිත් මුල් වෙලාවම කාමයන් ගැනකල්පනාගො වැඩි පුර වඩන කාමය පැත වැදිල යනවා. එත ලැජාබැයි නැති වෙනවා මේ හොඳට මනිසාමාමරී වැටවා එනිසා මේ කෙලෙසේ ඇති අඳුර දකින්න. අතුන දකින්න තමයි වරුණු බදුරජාණන්හන්සේ මෙච්චර අමාධරමයක් මහාකරුණාවෙන් දේශනා කළේ ඉතින්නේ අමාධර්මය අපේ ජීවිතේට ආලෝකයක් බවට පත්කර ගන්නට අඳුර හිරවෙලා ඉන්න ඔබ අඳුරින් කොහොමද මිදන්න කියලා හිතනවනං ඒකට තමයි මේ ආලෝකය පහන්න ආලෝකේ ධර්මාලෝකය වනාන්සේ පතුරවල තිබෙන ලෝකයටට මුළු මහත් සත්වෝ වගටම තුන් ලෝකයටටම ඉතින්නේ ආලෝකයෙන් අපිට ආලෝකිින් නාලෝකේටයන්නට තමයිවිධර්මය නැවත නවතහන් වාසනා උදාවෙලා තිබේ එනිසා ඔබ හරි වාසනාවන්ත එක පැත්තකින් අපිට අපේ ස්වාමින් හන්සේ සීපත් කලාගේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ බවට පත්කරගන්න පුළුවන්කම ලැබිල ති වෙනවා ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයේ බෞවට පත්කරගන්න පුළුවන්කම අපිට ලැබිලති වෙනවා තිසරන්නේ අපේ ප්‍රාණයේ බවට පත්කරගන්න පුළුවන්කම ලබිලතිෙන දිහෙම පුලුවන් කම ලැබිලත් සමහරු ඒ පිටබඳව අවස්ථාව ඕනෑ තරම් තිබිලත් ඒය මගහරවා ගරනවා කියන්නේ. කිහිතා මතාම ගින්නට පැනීම. හිතාමතාම ප්‍රපාතියකට පැනීමක්ගේ වැඩක්ේ නිසා ඒත්වෙන් ඔබිහිත මුදවාගන්න අප ශ්‍රාවකක් ොමු කළේ ම පින් කරන්නනකොට ස්්‍රද්ධහාවෙන් බරවෙනවා ගුණුවත් බවිෙන් බරවෙනවා. පින්කමට නැඹරු වෙනවා හිත ධර්මයට යොම වෙනවා ඇැයින් මිදීටයුතු කරන විට මඩින් ආපහු පාරණ මඩ ගොහරු තත්ත්වයකට, ලෝබදේශමූහ මේවා කරපන්නනාාගෙන යන කෙලෙස් බරිත ජීවිතයට යොමුවෙන්නේ කියලා ඉති නේතත්ව මිදන්නට තමයි. වීර ති කරගන්න තමයි මේ ධර්මය ඔබට ලංකර අනතින්ගේ ධර්ම මාර්කය වඩන්නට ඔබට තවතවත් වීරය ඇතිවේවා කියල ප්‍රාර්ථනා කරමින් එවීරය අපට නොවඩුව සෑම ඉරිධධනයකම මේ දෙපැය තුළ මනාසේ ගලපා බුදුරජණන් වහන්සේ කෙරෙහිත් ධර්මය කෙරහිත් ආයම හා සංගරත්නය කෙරෙහිත් හිත පාදවමින් තිසරණය කියන අපේ ප්‍රාණය නිරුද්ධ කරගන්න නැතුව පවත්වාගෙනයන්නට හැමවිටම ධර්මයේ ගුණ මුසුකොට අපේ ජීවිතට ලංකරන්න නිවර්ධ මාර්ගය කියා දෙෙන. ජන වनीය බලගුඩ राධ ස්स्वाම හන්ස ඔබහන් से निदुखवित्वा निरोगीवेවා दिर्काश බහන්සට ලබेवा के प्रार्थना කරන ඔබහන් से बොහොම ගौरवण आकारෙන් में ධර් में පलिශीලनेය කරන්නේ ඔබහන් से गෞरवण आकार में ධර් में यෙदिन ඒ यෙदि ලබාගන්නා ව උස් දැන්නුම සමාජගත කරන්නේ ධර්මය සමාජයට දේශනා කරන්නේ එ සෑම තැනැක්කදීම වහන්ේ අසීමිත කුසල සම්බායක් ලැස් කරන. අපේ ජීවිත තුළත් ැස්ක කරපු සයියලු කුසල සම්භායන වහන්සේරන ෝදන් කරන මේ උතුබූ ගෞතම සම්බුද්ධ ශාසනයයේම නිවී සැහෙන්නමස් යියලු කුසල ධර්මයන් හේතුවේවා කියලා බොහම ගෞරවසිතෙන්න් වැඩසටහනනිමාටත් කන ොතේ ප්‍රර්ථනා කරන පස්වමි හන්සේ. සාහෝ සාධහෝ සාධහෝ මම අනුමව දම්වෙනවා. පින්වත් වරුණටත් මේ අමා ධරමය මතුකර ගැනීම පිණිස ගනු ලබනු සහයට නැත්තෙ ෆෙම් කාරරි මන්ඩල හැම දෙනාටමත් මේ අමාධරමය ශ්‍රවණය කරන සේලු දෙනාටත් ඉතාම සතුටින් තෘප්දිමත් මනසකින් මේ අමා ධරමය ජීවිතයට ගල්පාගෙන ප්‍රාණයේ බෞද්තිසරණය ැකගෙන මේ සසර ගමන ජයගන්නට වාසනාවේවා කියල මම මහා සංගරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා සේලු දෙනනාටම තෙරුවන් සරණයි. සාෝ සාධ සාතුයේ ආශිර්වාදයක් හිත්ති දරාගන්න. අපි අද වැඩසටහන ඉරිදාාසිත් නෙතා සුපෝණිමාට පත් කරනො හැම දෙනාටම තෙරුවන්සරණ.